අපි අද කතා කරන්න යන්නේ මිනී මෙරිම තමන්ගේ වෘත්තිය කරගත්තු පිරිසක් ගැන. කන්ට්‍රැක්ට් කිලර්ස්, එහෙම නැත්නම් කුලී ඝාතකයෝ කියලා තමයි ඒ අයට කියන්නේ. මතකද අපි ඒ කාලේ ආසාවෙන් ක්‍රීඩා කරපු හිට්මෑන් කියන කම්පියුටර් ගේම් එක? අන්න ඒ ගේම් එකත් නිර්මාණය වෙලා තිබ්බේ මේ විදිහේ කුලී ඝාතකයෙක් මුල් කරගෙනයි. හැඟීම් වලට බහල් වෙලා මිනී මරණ කෙනෙක්ටයි. මිනී මැරීම විනෝදාංශයක් හෝ පුරුද්දක් කරගත්ත සීරියල් කිලර් කෙනෙක්ටත් වඩා වෙනස් ආකාරයේ අපරාධයක නිරත වන කෙනෙක් තමයි මේ කුලී ඝාතකයෙක් කියන්නේ. ඔහු කරන්නේ කෙනෙක්ව මරන්න කියලා තව කෙනෙක් දෙන අනක්‍රියාත්මක කරලා ඒ සඳහා ගාස්තුවක් හෝ වරප්‍රසාදයක් ලබන එක විතරයි. මේ තාක් ඉතිහාසගත වුණු ලෝකයේ හිටපු භයානකම කුලී ඝාතකයෝ ගැන කතා කරද්දී ඉහලින්ම සඳහන් වෙන නම් කිහිපයක් තියෙනවා. අන්න ඒ අය ගැන තමයි අද අපි මේ වීඩියෝ එක ගෙන ඉන්නේ. වීඩියෝ එකට යන්න කලින් ඔයා සුන්දර ලෝකේ අපිව තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉදිරියෙන් තියෙන bell icon එකත් මතක ඇතුව click කරගෙන ගියොත් තමයි මේ වගේ වටිනා වීඩියෝස් අපි දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. මුලින්ම අපි කතා කරන්න යන්නේ රිචඩ් කුක්ලින්ස්කි, එහෙම නැත්නම් ද අයිස් මෑන් ගැන. රිචඩ් කුක්ලින්ස්කි කියන්නේ ඇමරිකානු ජාතික අති භයානක කුලී ඝාතකයෙක්. මාෆියා සංවිධාන කිහිපයකම කුලී ඝාතකයෙක් හැටියට වැඩ කරලා තියෙන කුක්ලින්ස්කි කරපු මිනී මැරුම් ගණන 100කට අධික බවයි කියවෙන්නේ. මිනී මැරීමට වගේම මලසිරුරු සැඟවීමටත් කුක්ලින්ස්කි භාවිතා කරන්නේ ඉතාම වෙනස් ක්‍රමවේදයක්. කුක්ලින්ස්කි තමන්ගේ ඝාතනයන් සිදු කරන්න ගිනි අවි වලට අමතරව දුනු, අත්බෝම්බ, දම්බල් කියත් අයිස් පික්ස් ආදී විවිධ උපකරණ යොදාගෙන තියෙනවා. මේ හැම එකටම වඩා කුක්ලින්ස්කිගේ ප්‍රියතම ඝාතන ක්‍රමය වෙලා තියෙන්නේ සයනයිඩ් ඉසීමෙන් පුද්ගලයන් මරණයට පත් කිරීම. තමන්ගේ ඝාතනයන් සිදුකර වෙලා වසන් කරන්න කුක්ලින්ස්කි කරන්නේ මලසිරුරු අධිශීතකරණය කරන එකයි. මේ නිසා තමයි අයිස්මෑන් කියන අනවර්ත නාමය ඔහුට පටබැඳිලා තියෙන්නේ. 1986 භවිෂයේදී නීතිය රැහැන්ට 80 වන කුක්ලින්ස්කිට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් දෙකක් නියම වෙනවා. වසර 18ක් සිරගත වෙසෙන කුක්ලින්ස්කි 2006 වර්ෂයේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් අවසන් හුස්ම හෙළනවා. දෙවනෝ කියන්න යන්නේ ඒබ්‍රෙල්ස් ගැන. 1930 ගණන් වෙද්දී නිව්යෝර්ක් නගරය භීතියෙන් පුරවන්න සමත් වුණ කුලී ඝාතකයෙක් තමයි ඒබ්‍රෙල්ස් කියන්නේ. නොයෙකුත් දරුණු ඝාතකයන්ගෙන් සමන්විත වුණ මර්ඩර් ඉන්ක් නැමැති අපරාධ සංවිධානයේ භයානකම ඝාතකයා හැටියට වැජබුණ කෙනෙක් තමයි ඒබ්‍රෙල්ස්. කුලී ඝාතනයන් කිරීම විතරක් නෙවෙයි, අහිංසක පුද්ගලයින්වත් හිතක් පපුවක් නැති ආකාරයෙන් ඝාතනය කරපු කෙනෙක් හැටියට ඒබ්‍රෙල්ස් ප්‍රසිද්ධයි. පුද්ගලයෙකුගේ කන පසාරවන ආකාරයෙන් අයිස් පික් එකක් මගින් පහර දී මරා දැමීමට ඒඩ්ස් වඩාත් ප්‍රිය කළා කියලයි කියන්නේ. මිනී මැරුම් දහස් ගණනක් සිදු කරපු සංවිධානයක ප්‍රධානම ඝාතකයා වුණත් තමන්ටත් නීතියේ රැහෙනින් ගැලවිල්ලක් නැති බව අවසානයේදී ඒබ්‍රෙල්ස් තේරුම් ගන්නවා. එවිට ඔහු කරන්නේ රජයේ ඔත්තුකරුවෙක් බවට පත් වෙලා දඩුවම් ලිහිල් කර ගැනීම. තමන් එක්ක අපරාධ ලෝකේ රජ කරපු සගයෝ එකා දෙන්නා ගැන ඔත්තු සපයලා ඒ අය බොහෝමයකට පෝරකය උරුම කරවලා දෙන්න ඒබ්‍රෙල්ස් වග බලා ගන්නවා. එහෙම කළා කියලා ඒබ්‍රෙල්ස්ගේ ආයුෂ දිගු වෙන්නේ නැහැ. උස් ගොඩනැගිල්ලක ජනේලයකින් පිටතට වැටිලා අභිරහස් අන්දමින් ඒබ්‍රෙල්ස් මිය පරලොව යනවා. එවෙද්දී ඔහුගේ වයස අවුරුදු 35ක්. අපේ ලයිස්තුවේ තුන්වෙනි තැන ගන්නේ බෙන්ජමින් සීගල්. මර්ඩර් ඉන්ක් නැමැති භයානක මිනීමරු සංවිධානයක් ගැන අපි කලින් සඳහන් කළා. අන්නේ සංවිධානයේ නිර්මාතෘවරයෙක් වගේම නායකයෙක් තමයි බෙන්ජමින් සීගල් කියන්නේ. සීගල් කියන්නේ කඩවසම් පෙනුමකින් යුක්ත වුණ පුද්ගලයෙක්. ඒ වගේම හොලිවුඩ් නළුනිලියන්ව ඉතාව සමීපව ඇසුරු කරපු කෙනෙක්. ඔහුව කෙතරම් ජනප්‍රිය පුද්ගලෙක් වෙලාද සිටියද කියනම නම් අපරාධ ලෝකයේ තාරකාවක් හැටියටත් ඔහුව සමහරු හඳුන්වනවා.
වෙනත් පාතාල නායකයෝ තමන්ගේ සහචරයෝ ලවා මිනීමරවද්දී බෙන්ජමින් සීගල් තමන්ගේ ගොදුර තමන් විසින්ම දඩයන් කරපු විරල ගණයේ අපරාධකරුවෙක් හැටියටයි සැලකෙන්නේ. බොහොමයක් පාතාල නායකයෝ වගේම සීගලුත් ඉතාම කෙටි ආයුෂ ප්‍රමාණයක් තමයි භුක්ති විඳින්නේ. 1947 වර්ෂයේ ජූනි 20 වෙනිදා වෙඩිපහර හතරකට ලක්වීමෙන් බෙන්ජමින් සීගල් මරමුවට පත් වෙනවා. ඔහුගේ ඝාතනය අදටත් අභිරහසක් හැටියටයි සැලකෙන්නේ. හැරි ස්ට්‍රොස් ගැන තමයි අපි හතරවෙනියට කතා කරන්නේ. හැරි ස්ට්‍රොස් විසින් සිදු කරලා තියෙන ඝාතන ප්‍රමාණය 100-500ක් අතර වන බව තමයි පැවසෙන්නේ. 1930 ගණන්වල අපරාධ ලෝකයේ හොල්ලපු හැරිගේ විශේෂත්වය තමයි කුලී ඝාතනයක් සිදු කරන්න යද්දී නිරායුධව යන එක. ඝාතනය සැලසුම් කරන ස්ථානය කල් තියා අධ්‍යයනය කරන හැරි මිනීමැරුමට සුදුසු ආයුධයක් හොයාගන්නේ ඒ ස්ථානයෙන්මයි. අසල තියෙන ලනු කැබැල්ලක හෝ යොදාගෙන සාර්ථකව තමන්ගේ ඉලක්කය සපුරා ගැනීමේ සමත් දක්ෂ අපරාධකරුවෙක් තමයි හැරි ස්ට්‍රොස් කියන්නේ. බොහෝ කුලී මිනීමැරුවන් ආර්ථික හෝ වෙනයම් වාසියක් බලාපොරොත්තුවෙන් මිනිස් දඩයමේ යෙදුණත් හැරි ස්ට්‍රොස් විනෝදාංශයේ උදෙසා නොමිලේ වුණත් ඝාතනය කරන්නට බාරගන්නා තැනෙක් ටික් බවයි හැවසෙන්නේ. අපේ ලයිස්තුවේ කලින් සඳහන් කරපු ඒ බ්‍රෙලස් රජයේ ඔත්තුකරුවෙක් බවට පත්වීමත් එක්ක තමයි හැරි ස්ට්‍රොස්ගේ අපරාධ ජීවිතයට කනකොකා හඩන්න පටන් ගන්නේ. 1941 ජූනි මාසයේදී හැරි ස්ට්‍රොස් විදුලි පුටුව මගින් මරණීය දඬුවමට ලක් කරනු ලබනවා. පස්වෙනු අපි කියන්න යන්නේ ගුසෙප්පි ග්‍රෙකෝ ගැන. සිසිලියානු මාෆියා නායකයෙක් වුණ ගුසෙප්පි ග්‍රෙකෝ කුලී ඝාතනයන්ට අමතරව මිනීමැරුම විනෝදාංශයක්ද කරගත්ත දරුණු පුද්ගලයෙක්. කුඩා කලදී ඉගෙනීමෙන් දස්කම් දැක්වුවත් පවුලේ හුරුවට අපරාධ ලෝකයේ ඔහු තම අනාගත වාසස්ථානය කරගන්නවා. ග්‍රෙකෝ විසින් සිදුකර ඇති ඝාතන සංඛ්‍යාව 58ක් හැටියට සඳහන් වුණා. එය 300ක් පමණ ඉහළ අගයක් විය හැකියි පැවසෙනවා. එකකට එකක් වෙනස් ඝාතන ක්‍රම යොදා ගනිමින් කුලී ඝාතනයන් සිදු කළ ග්‍රෙකෝගේ ප්‍රියතම අවිය වන්නේ AK-47 වර්ගයේ ගිනි අවියක්. ඝාතනයට ලක් වූ ඇගේ මල්සිරු ඇසිඩ් බැරල් වල දැමීමට හෝ ඌරන්ට ආහාර පිණිස දැමීමට ග්‍රෙකෝ කැමැත්තක් දක්වලා තියෙනවා. 1985 ග්‍රෙකෝ තමන්ගේම සගයින් දෙදෙනෙක් අතින් වෙඩිපහර ලැබ ජීවිතක්ෂයට පත් වෙනවා. ඇලෙක්සැන්ඩර් සොලොනික් හෙවත් සුපර් කිලර් ගැනයි මීළඟට අපි කතා කරන්නේ. නමරැන්දු රුසියානු කුලී ඝාතකයෙක් වන ඇලෙක්සැන්ඩර් සොලොනික්ව හඳුන්වන්නේ සුපිරි ඝාතකයා, එහෙම නැත්නම් සුපර් කිලර් නමින්. අපරාධ ලෝකයේ ප්‍රබලින් රසකගේම ඝාතකයා සොලොනික් වීමත් ඝාතනයක් සිදු කිරීමේදී ඔහු දක්වන කාර්යක්ෂමතාවයත් තමයි එනම පටබැඳීමට හේතු වෙලා තියෙන්නේ. අත්දැකීම එක හා සමානව නිරවද්‍යතාවයකින් වෙඩි තැබීමට සොලොනික්ට හැකියාව තිබිලා තියෙනවා. 1990 ගණන්වලදී රුසියාව හෙල්ලු මේ ඝාතකයාගේ මලසිරුව 1997 ග්‍රීසියේ ටැන්ස් නුවර අසරදී හමු වූ බවට ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ඒ වුණත් අදටත් ඔහු සුපුරුදු අපරාධවල නිගත වෙමින් සැඟවී දිවි ගෙවන බවටත් කටකතා පවතිනවා. අන්තිමට අපි කියන්න යන්නේ ජියෝවානි බ්‍රුස්කා ගැන. ජියෝවානි බ්‍රුස්කා කියන්නේ සිසිලියේ මාෆියා නායකයෙක්. ඔහු කෙතරම් ම්ලේච්ඡ නායකයෙක්ද කියනවා නම් තමන් විසින් මිය පරලොව යවූ මිනිසුන් සංඛ්‍යාවත් ඔහුට මතක නැහැ. බ්‍රුස්කා විසින් සිදු කරන ලද ඝාතනයන් සංඛ්‍යාව 100-200 අතර ප්‍රමාණයක් වන බවටයි සැක කෙරෙන්නේ. අපේ මේ ලයිස්තුවට ඇතුළත් කර ඇති කුලී ඝාතකයන් අතරින් අදටත් ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා වන්නේ ජියෝවානි බ්‍රුස්කායි. 1996 නීතිය රැහැන්ට හසුවන මොහු මේ වන විට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳමින් පසු වෙනවා. පුදුමයි නේද මේ වගේ ම්ලේච්ඡ ඝාතකයින් මේ ලෝකේ ඉන්නවා කිව්වමත්? ඔබේ අදහස මතකැතුව පහලින් කමෙන්ට් කරගෙන යන්න.
යාළුවෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.